සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම වීඩියෝ එකක් ගෙනාවා. අද මම ගෙනාවේ රුමේනියාවේ මේ තියෙන මේක යකඩ සම්බන්ධව තියෙන කර්මාන්ත ශාලාවක්. යකඩ කියන්නේ මේක ෆර්නිචර් සම්බන්ධව තියෙන කර්මාන්ත ශාලාවක්. ඒකේ වැඩ කරන කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන් වැඩ කරනවා. ගැහණු පිරිමි කියලා එහෙම වෙනසක් නැහැ. දෙපාර්ශ්වයටම එකම වගේ වැඩ තමයි ගොඩක් වෙලාවට මේ තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම ගේන්නේ ඉතාම ලේසි පහසු වැඩ කරගෙන යන අපේ සේවකයන් ගැන පොඩි විස්තරයක්. දැන් මේ පේන විදිහට මේ තියෙන්නේ නම් පේන්ට් කරලා අප අයිටම් වගේයක්. ඒ පේන්ට් කරන්න කලින් මෙතනින් සිද්ධ වෙන දේ මම පෙන්නන්නේ මෙතන. මේ ඔයාලට පේන විදිහට ගැහණු පිරිමි දෙපාර්ශ්වයේ මෙතන ඉන්න මේ වෙල්ඩින් අයිටම්ස් වගේක් තියෙන. වෙල්ඩින් අයිටම්ස් වගේක් කියන්නේ ෆර්නිචර්ස් වලට තියෙන අයිටම්ස්. මේ ඔක්කොම පේන්ට් කරලා තමයි ෆර්නිචර්ස් හදන්නේ. මෙතනින් කරන්නේ මේ ඒ වෙල්ඩින් කරලාගෙන අපේ අයිටම් ටික ඔක්කොම මේ රේල් එකක් තියෙනවා. රේල් එකට එල්ලන එක තමයි කරන්නේ ඒ අයිටම්ස්. දවසේ මෙතන කර්මාන්ත ශාලාවේ පැය 8ක සේවා කාලයක් තියෙන දවසට පැය 8 තුලම මේ සේවකයන් පිරිස කරන්නේ ගෙනල්ලා දෙන අයිටම් ඔක්කොම මේ රේල් එකේ එල්ලනවා. මේක වටේටම කැරකිලා ගිහිල්ලා පේන්ට් වෙලා ඔක්කොම ලස්සනට මෙතනට එනවා. මෙතනින් අනිත් පැත්තේ දකුණු පැත්තේ තියෙන තැනින් තමයි මේ ඔක්කොම මේ පේන්ට් වෙලා ආවට පස්සේ බිමට බාන්නේ. බාලා ඊට පස්සේ අවශ්‍ය කරන තැන් වලට යවන්නේ. හරිම ලේසි වැඩ ටිකක් තමයි තියෙන්නේ. අපි හිතන තරම් අමාරුවක් නැහැ. හරිම ලේසි. ඒ වගේම මේ අපේ මේ සෙක්ෂන් එක විතරක් වැඩ කරනවා. ලංකාවේ 100කට අධික ප්‍රමාණයක් පැය 8යි දවසටම සතියේ දවස් 5යි. මම ඉස්සරහට ඒගොල්ලෝ කරන වැඩත් වීඩියෝ එකක් ගේන්නම්. මේ හැම දෙයක්ම අපේ ලංකාවේ මෙතන ඉඳලා කරනවා. දැන් මේ පේන්නේ රුමේනියාවේ කරන වැඩ ටිකක්. ඒ වගේම එන්ඩින් හැමෝටම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රුමේනියාවේ සම්බන්ධව මගේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් හරි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඉන්ක්‍රෙඩිබල් මූමන්ට්ස් පේජ් එක ඇති ඒකේ හරි කමෙන්ට් එකක් දාන්න. මම අවශ්‍ය දෙයක් දන්න දෙයක් තියෙනවා නම් ඔයාලට මැසේජ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. බොහොම ස්තුතියි හැම දෙනාටම.